අද කරන පාඩම පරිසරය පාඩම තේරුණාද පිට අද තියෙන්න්නේ පරිසරයට කරන්න පාසලේ ඇති ස්ථාන හඳුනාගැනීම තේරුුණාද යැම් පුතාලට මත ඇතින අපි පාසල්වත්තේ ලුකූරවුමක් කැවිද්ද අපි නේද හැම්ම තැනම ගිහිල්ල පාසලේ තියෙන තැන් හැම දෙයක්ම අපි ඉගෙනගත්ත නේද. පුතාරට මන්දැන් ඒතැන් වල ෆොටෝ ටිකක් පෙන්න්නනවා. තකොට පුතාරට තවටිකක් මතක්වෙේ. හරිද එන අපි දැන් ඒව බලමු. දැම් පුතේ මං වූල්ලන්ට පෙන්නවා මතකද අපේ පාසලේ ප්‍රධාන දොරටුව කියලා. මේ තියෙන්නේ ප්‍රධාන දොරටුව තැන් පාරේදම් බල්න කෙනපුට අපේ, පාසල හඳුනාගන්න පුළුවන් මේක දැක්ක ගමන් පුතාගටත් දන්න ඕනේ මතක් වුණා නේද මේ තමයි අපේ පාසලේ ප්‍රධහන්න දොරට ඉදිරි පස් දොරටුව කිය ල අපිකන් ඒ නේද ඊළඟට මේක බලන්නකෝ මේ මොකක්ද මේ මේ අපේ බුදුමැදුර පාසලේ ඇතුලි තියෙන බුදුමැදුර පුතාලගේ පන්තිළඟත් බුදුමෙදුරක් තියෙන නේද ලස්සන බුදුමැදුරක් තියෙනවා මේක තමයි අර පාසලේ ඇතුලි තිවිච්චි උදදු ඇතුල නේද. ඊළඟට පුතාලට මේ පේනවාද මේ මොකද මේ. මම කිව්වේ විදුහල්පතිකාර්යයාලය කියලා. ඒක යන ප්‍රින්න්සිිපල් ෆිස් කියලා. ළඟටම ගිහිල්ල පෙන්නුයි මතකයි නේද. මේක තමයි අප ප්‍රරින්සිිපල් ෆිසි එක. ඊළඟට අපේ පන්තිළඟට යනකොටම. පන්තිළඟට ඇතුල් එනකොට එලියටනකට අපි හැමතිස්සේම දකින තැක්කමයි මේ. මේ මොකක්දවං කිව්පි පුතාලට, මේ තමයි ආධිශිෂ්‍ය ගොඩ නැගල්ල. හෙම නැත්තං ඌබි බිල්ඩෙන් කියල මංකිව්ේ. මතකද! එත්තකොටට ඒක්ක ලංගම ඒකට ඉදිරිපසින්තය නොව මේ තියෙන්නේ පුතාල මේක ඇතුළටක් ෙල්ලදේ නොමේ ම පද මේේක. මේක තමයි අපේ මහනාම රංගහල්ල. නේද? මහානාම රංගහල්ල පුතාල මහන්න්නාම රංගහල ඇතුළට ගිහිල්ල තියෙනවා නෙ නේද? පුතාලා පාසලට එන්න ඉස්සෙල්ලක්ගයා ඊළඟට පුතතාලස්සල්ලාම බාරගත්තු දවස්ස තෝක ඇතුළ මයි පුතාලව පිළිගැනීම කරනේද ඒක තමයි අපේ මහනාම රංගහල නැත්තම් මහනාම ෝඩිටෝරියම් එක හරිද ඊළඟ ටොන්න මන්දැන් පෙන්නන පුතාල කැමති තෑෙන. මේ පේනනද මේක තමයි අප හිස්කෝල ප්‍ර ලේග්‍රව්ි එක. ඩා පිටි මං පෙන්නුව පුතාලට පාර බස්සක හරි වාහනයක යනකොට හරි අපේ ස්කෝලි පේනවනේද. ඒ ඉස්සරහෙම්ම පේන අපි පලේ ග්‍රෞන්් එක තනො වල තියන එක. නේද ඕකේ තමයි අප ස්පෝට් මීට් යන්නේ ගඩ දේවල් කරනෝය පේග්‍රෞන්්ඩ එක අපි ක්‍රීඩා හැම දෙයක්ම කරනය ෝකේ. හරිද ඊලගට තමයි තියන්නේ මේමලන්න පුතාල සල්ලං කරන තැන්න. මොකක්ද මේ චිල්්‍රන් පාක එක නේද? ළමව යන මේ බලන්නොක පුතාලට මතක ඇතින අපි ඕක ගිහිල සෙල්ලංකරානේද මතකද මේක මතකයිනේද. දැන් පුතාලට මතක්හුුණද තවත් ගුඩා අපි තැන් බැලුව පොතේ. ගුඩ තැන් කැන්ටින්නේ එක පෙන්නවා අපේ සංගීත කාම්බර පෙන්නවා පිටිපස දොරටුව පෙන්නු අපි ගුඩාක් පින්තුර මේ පුතාලට ගිහිල්ල මං එකක්ගෙන එක්ගෙන ගිහිල්ලා වා පුතලට තින් හැමේකේම පින්තුර පෙන්න්න නොන්නන්නේ ආයිටිකකිස්කෝලෙට අවම ඕකොක්කොම මතක් වෙනවා පුතේ. තින් පුතාලග දැන් අද පාඩ මේ අපිට තියෙන්නේ පාසලේ ඇති ස්ථාන හඳුනා ගැනීමනේ දැනට පුතාලා ඔයිටික මතක තියාගන අපිට හැබැයි අද පොඩි පොතේ වැඩකුත් තියෙනවා කරන්න ොකද දන්න අද දැන් පුතාලා පුතාලගේ පරිසරය පොතා අරගෙන මෙන්න මේ පිටුවට පෙරලාගන්නකෝ මේතියන්නේ පාසලේ ඇති ස්ථාන දැ මේ මොකක්ද පුතාලට පේෙන් නීතියන්නේ අපේ පින්සිපල් ඕෆි එක ප්‍රින්න්සිිපල් ෆිස එක කියන්නේ විදුහල්පති කාර්යාලේ තේරුණාද දැන් මේ පැත්ති පුතාලග දැන් මේ පින්තූරය අලවලතිෙන් ඇයි අප අනි පැත් හිස්පිටුවක් තේලතිීන් පුතාලගේ හිතේ ඇඳුණන විදිට ප්‍රින්න්සිිපල් ඔොෆිසි එකකන්තින්න ඕෝනේ. තේරුණාද මේ අනිත්පිටුව පුතාලා ප්‍රින්න්සිිපල් ඔොෆිසික ලස්සනට ඇඳලා පාට පැන්සල්වොලින් පාටි කරන්නවා. තේරුණාද හරි එතකොටට අනිත්පිටුව වලන්නකෝ මේ මොකක්ද මේ මතකයිනේද අපේ පාසැලේ බුද්දු මැදුර තේරුණාද පාසැලේ බුදුමැදුර මේක පින්තුූර මේ පැත්ත කරන වැඩේ දැන්දන්නවා. පුතාල ලස්සන බුදදුම දුරක් ඇදල මල්පූජ කරලා වන්දිීන පුතාවත් අන්ඳන්න පුොලො තේරුණද ලස්සනට ඇඳන පාට කරන්නවා. හරිද ඊළඟ පිටු ඒක බලන් ඒකන ලස්සනට අන්ද. ඒ තියෙන්නේ පුතාලග චිල්රන්් පාක්කක. එතකොටට පුතාාල දැං ඕක කියල සල්ලනුත් කරලාන්නෙ තියෙන්නේ එතකො දැං ඕක. ොදර මතකයිනෙ ඒක උංචිලි තිබුණා සීසෝ තිබුණා ටර් වල නගල යන තැන තිබුණා ඒළඟට නැ ගුම්රාමෝ තිබුණනාා අරෙල්ලි නේව තිබුණ ලිස්සන බෝට්ට තිබුණ ගොඩක් කියේව තිබුණ නේද හරි අසාාවෙන් සෙල්ලංකරාණි තිින්දැම් පුතාලයක ඇතුළටත් ගිහිල තියන්නේෙ හින්ද පුතාලට දැන් මෙතන අනිත් පිටුව ලස්සනට චිල්රන් පාකක් කන්දින පුළ ළමයි සෙල්ලංකර කරන්න එකක් කන්ඳීන පුළො තේරුුණාද බොතේ එෙනම් පුතේ අද අපේ පාඩමෙන් අපි කරේ පාසලය ඇති ස්ථාන හඳුනාගැනීම තේරුණාද මහනාම විද්‍යාලයේ ස්ථාන ඇතුළ තියෙන තැන් මොනාදකෙන හඳුනාගැනීම. තිින් පුතාල මහනාමටආාවම අපි පරිසරේ පාඩමෙන් ඉස්සල්ලාම කරන්න අපේ පාසලන ඉන් දැන් අපේ එදා පාසලේ එකකොටසක්කරා අද මේ දෙවනි කොටස තමයි අපේ පාසලේ ඇති ස්ථාන ඉළඟ පාඩංගොල තවතවත් අපේ පාසලේ විස්තරගැන අපි කියලා දෙනවා. ඉතින් එහෙනම් පුතේ දැන් මේ පරිසර පොතේ මේ කොටස් තුනොක් පුතාලට අන්ඳීනතියනෝව විදුහල්පතිකාරයාලය බුදුමැදුර ළමාාවයන හරිද මටිහැන්දල ලස්සන්නට පාට පැන්සලලින් පාට කරලා තියන්නවා. හරිද එහෙනම් අදදට අපි පාඩම මෙතනින් නවත්තම්.